just know it's gonna be a good day. Yeah, it's gonna be a good day. From dusk until dawn, it's gonna be a good day. Yeah, it's gonna be a good day. ඔන්ලයින් ඔඩර් කරන්න පුළුවන් ඔන්ලයින් මෙහෙට එන්න එනවා එනවා මෙහෙට එනවා මේ එච්චර කැලේ නෙමෙයි ඉන්නේ ගයිස් අපි දැන් ඇවිල්ලා ඉන්නේ Springbrook National Park එකකට ආයි දැන් natural bridge ආ කියන්නේ ඒකට තමයි දැන් අපි යන්නේ natural bridge එකට තමයි දැන් යන්නේ ඒක මාරම ලස්සන කියන්නේ natural pool එකක් වගේ උඩින් වතුර වැටෙන සීන් එකක් තියෙන්නේ ගොඩක් කට්ටියෝ ඒක මාරම ලස්සනයි කියන්නේ අපි ඉස්සලා මෙතනට යන්නේ මේ ට්‍රිප් එකේ අපි Springbrook National Park එකේ first point එක natural bridge almost there Springbrook National Park එක එන්ටෝ හැටියෙන් පොඩි සීතලක් ආවා කලින් Brisbane City එකේ මෙච්චර එළිය සීතල නැහැ මෙහි පොඩ්ඩක් සීතලයි ඊින්ද මේ පොඩි හොඩි එකක් දාගත්ත නැත්නම් ඇතුළට ගියම තව සීතල නොත් එහෙම අමාරු වෙනවා මේ ෂෝට් එකෙන් ඊින්ද පොඩ්ඩක් සීතල වැඩි ඇත්තම කියනවා අපි දාගලේ APPLE APPLE ආ ගන්න කොහොමද ලීවරින් හරදී ඔය හිතන් මේ සත්තු නැද්ද සත්තු කියලා කියන්නේ මොකද බටර්ෆ්ලයිස් ලා වගේද ඔව් ඔව් සමනල්ලු ඒවා සක්කිනවා නෝ don't tell me අද වහින්න ඇවිල්ලා මේ උදේ වැහලා තියෙනවා මුල ගාහම මේ වතුර වැටෙනවා ගස්සන් දිහා ලයිට් නංග මෙයාගේ එක තමයි තියෙන්නේ ඇතුළේ බ්‍රිජ් එක පූල් එකේ ස්විම් කරන්න එපා කියලා දාලා තියෙනවා මං හිතන්නේ මොකක් හරි රීසන් එකක් ඇති එක්කෝ ජඹුර ඇති නැත්නම් දිය වැල් ඇති මොකක් හරි සීන් එකක් ඇති අපි යන පාර නම් මාරම ලස්සනයි නිකන් මේ අර ලංකාවේ නෝරළී පැත්තේ ඇවිදිනා වගේ තමයි සීතලත් එක්ක ඒ ගස් කලුණුත් ඒ වගේ හැබැයි මාරම ගොඩක් ගස් තියෙනවා ගස් මාරම උසයි අනිත් පැති වලට වඩා මාරම ගස් උසයි මේ හැරි නිකන් ලංකාවේ මාතලේ හැරි ඒ වගේ පැත්තවල ඇවිදිදි මේ වගේනේ මට මතක් වෙන්නේ මේ කණ්ඩල කණ්ඩලෙත් මේ වගේ මේ ගල් ගුහාව ඇතුලේ තමයි ගියල් වැටෙන්නේ මාරම ලස්සන ඉන්නවා මේ මොනවද කියන්නේ බවුල්ලු බවුල්ලු හෙඩසෙට්ටක් ඉන්නවා මේ ඔයගොල්ලන්ට පේනවද දැන්නේ බවුල්ලු සෙට් එක මහා සෙට් එකක් ඉන්නවා බවුල්ලු ආයිස්තර ආරගත් හයි කොහොමද මගේ ඇස්තේ කැලවලල මාව දාලන්න එපා මාව දාලා යනවා නම් අර සිකීකේ දාලට ප්ලීස් කවුරුත් නැහැ මේ පැත්තෙන් කවුරුත් යන්නේ නැහැ මොකද්ද නැහැ රීසන් එක මේ පැත්තේ යන්නේ නැති වෙන හේතුව කවුරුත් මේ යන්නේ නැහැ එනවා අපි යනවා try කරලා බලන්න බ්‍රිජ් එක බලලා ආවා පොඩි වැස්සක් සෙට් වෙනයිදී දුවගෙන ආපුවේ ආවා ඒකින්ද දැන් තමයි කාර් එක ළඟට ආවේ පොට පට හති දුවගෙන ආපුවින්ද දැන් අපි ළඟට යන්නේ ට්වින් ෆෝල්ස් කියලා මේ ළඟ තව ලස්සන දියැලක් තියෙනවා ඒක බලන්න ගන්න අවිත් එක යමු මේ බමුද සීතල මේ මේක සීතල මේ ලස්සන
ලංකාවේ It's a brand new day and everything's okay. Need make a chocolate caramel ekada me chocolate vanilla coconut chocolate coconut chocolate me fudge cake me All right guys api twin falls ekalangata yanna circuit ekalangata ayudagena etanata aawa metanata eddi lesi metana thamai talan bana hari thina picnic area ekak etanata aawana etani wahane park karana owalanda vinadi 15k vithara track yak thamai thiyenne ayudini naththam normal route ekak karana vinadi 40k vithara walk yak thiyenawa kemathi vithara karanna puluwa පොඩක් දවල් වුණ හින්දා අපි ආව මෙතනට එතකොට අපිට ඉක්මනට ට්වින් ෆෝල්ස් ළඟට රීච් කරන්න පුළුවන් හින්දා සීතල වැඩි මේ දවස්වල ඒ කියන්නේ එක එක වෙලාවට දැන් මේ කාලෙට වගේ එනවනම් හුලඟ වැඩි වුණාම සීතල වැඩි වෙනවා ඒකින්ද අනිවාර්යෙන් ස්වෙටර් එකක් දාන් එන්න ඕන දෙයකට රෙඩි වෙලා එන්න නැත්නම් සීතලේ තමයි මේ ගමන යන්න වෙන්නේ දැන් සෝහානිවත් මම ඇඳුමක් දාගත්ත නැත්නම් එයාත් මැදට ගියාම පොඩක් සීතලයි කියලා කියන්න පුළුවන් ඒකින්ද එයාත් දැන් රෙඩි වෙලා ඉන්නේ ගමන යන්න රස්ටන කාලේදී දාඩි දාගෙන ඇවිදින්න ඕනේ මේ කාලේ આવොත් චිල් එක ඇවිදින්න පුළුවන් හැබැයි තව මේ කාලෙන් පස්සේ આવොත් මැයි වලින් පස්සේ આવොත් තව සීතල වෙනවා එතකොට නම් පොඩ අමාරු වෙයි අර පැත්තෙන් හටින් අර අරින් යන්න යා පොඩගේ කන්ෆියුසිං මොකද මම ඔන්ලයින් සර්ච් කරා මෙහෙට එන්න කලින් කොහමද ෆාස්ටස්ම රූට් එක ගන්න ඕනේ කියලා මට ගොඩක් කට්ටිය ඇඩ්වයිස් කරලා තිබ්බේ කලන් බාන එක ගාවින් පාක් කරලා පික්නික් ඒරිය ගාවින් පාක් කරලා යන්න කියලා. දැන් මෙතනට ආවම මෙතන බෝඩ් එකේ දාලා තියෙනවා ට්වින් ෆෝල්ස් වලට රීච් කරන්න 4.2 km ටෝටල් එක يعني 1.2 km 1.1 km රට නෝ යන්න විතරක්. 1.1 km යන්න එච්චර ලා යන්නේ නෑනේ. ඔව්. එච්චර ලා යන්නේ. ඒක හරිනා. විනාඩි 15ක් 20ක් ඇයි? මේ හොඳ වෙලාවට චේන්ජ්. ඉතත් පාරක් තියෙනවා මෙහෙටත් පාරක් තියෙනවා. ආ ඩිසයිඩ් කරන්න කොහෙද යන්නේ කියලා. මේ පැත්තට. ඒ කියන්නේ අපි ආව පැත්තට. මේ වෙදේක මේ බලලාවේ ඒකට ඉක්මනට වෙනස් වෙන වෙදේක මොකද මෙහි වලාකුළු ගොඩාක් ඉක්මනට මූව් වෙනවා. ආ මේක දැන් අපි බලන් ඉද්දී මේ වලාකුළු ගොඩක් ස්පීඩ් එක යනවා. මම කවදාවත් එහෙම දැකලා නැහැ. මම දැකලා නැහැ. ඒක මාර දෙයක් නෙමෙයිද මන් දන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්න කට්ටිය කමෙන්ට් කරන්න. හැබැයි මම දැකලා නැහැ එච්චර ඉක්මනට වලාකුළු යනවා. එහෙම මේ පා වෙනවා. ඒ කියන්නේ මේ කෝච්චියක් වගේ නේද? ඔව්. එහෙම වෙන්නේ හේතුවවිල්ල කියලා කියන්නේ මෙහි කඳු අඩුයි කියලා කියන්නේ ඔස්ට්‍රේලියාවේ. ඒ කියන්නේ ලංකාවේ වගේ උස කඳු හැමතැනකම වගේ නැහැ. පොළොව ගොඩක් වෙලාවට ෆ්ලැට් ගොඩක් තැන්වල. වාව්. ඒකින් තමයි ගොලාකුළු ඉක්මනට ගහගෙන යන්නේ. එතකොට වෙදේක වෙනස් වෙනවට අට්ටක් ගාලා. හරි.
මාර ලස්සනයි මාර නිෂ්කලංකයි බලන බලන පැත්තේ වතුර පේන්නේ ඉතින් මේවයි සුපර් මෙතෙන්ට આવොත් රිග්‍රෙට් කරන්නේ නැහැ අනිවාර්යෙන් එන්ජොයි කරන්න පුළුවන් එච්චර විව එක ලස්සනයි It's a brand new day and everything's okay. The sun is shining and the sky is blue and it's up to you. Everything is fine. We're on our way to a brighter day. So good. Ah, they do not feel. Oh, then I mean, but they do not feel. That's right. Guys, Matthew and me, Twin Falls. You rise, everything all around me, everything around me disappears. You and I have a thing, connection. I get a rush of emotion when I see it moving, moving near. And I know at the moment all I want. I don't wanna wake up in the morning, I don't wanna see the light. I just wanna make up our story, you and me tonight. I don't wanna see the sun rising. I don't wanna say goodbye. I just wanna see a new horizon. You and me tonight. මේ ලොකු වතුර පාරක් වටෙන්නේ පොඩි වතුර පාරක් කියන්නේ ඒකින්ද ලොකු වලක් නැතුව ඇති එච්චර ගැඹුරු නැතුව ඇති මෙහි කට්ටිය කොහොමවත් හොයන්නේ ගැඹුර තමයි මම දැක්ක කට්ටිය නාන තාම දැක්කේ ශානියමයි නාද අපිට හා ඔව් කුලකට එනවා බ්‍රීස් එක මෙතන මේ මම හිතන්නේ මේ දවල්ට අවුව වැඩිම වෙලාවට ලස්සනට මේ රේන්බෝවක් එනවා ඇති උදව්ව තියෙනවා මෙතන මාර අඳුරේ අර උද අවුව තියෙනවා හොඳට මිනිස් නාල ගලවන්න කියාවක එපා එයා පවුවනේ පවුනේ නේ මේ වාගේ ලේ ඔක්කොම බොයි මෙහෙමනේ එයා බොන්නේ ඉස්සනම කුරුණේ කියලා කියනවා අවුලන්නේ නෑ මේ එහෙම එකක් නෑ අනිත් එක මේ ඌව ගලවන්න ඕනේ ඔක ජල දෙක ඇතුලේ හිර වෙනවා ආ එහෙමද අද්දහම ඉතින් දැන් මොකද කරන්නේ අපි සීතලයි අනිත් කර ස්ප්‍රේ එක ඇඟට වදිනවා හා මාර ගැටි දැන් හරියට වෙන දියල්ල පිටිපස්සේ නෑ නේ පොකීස් එක වගේ එකක් මේ ක්‍රැබ් නෙවෙයි මොනවද මෙයාට කියන්නේ මෙයා බයවෙලා ඉන්නේ පිටිපස්සේ බයි බයි ආයන්න අපි වර කරද කරන්නේ bye 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 hari anba e idea ko e ma hariyanne pati hari hari anna gele wenawa me mehena allanna baba hari all right guys api ape Springbrook National Park e antima location ekata aawa canyon lookout ekak meka aniwaryen menna ona tanak පට්ටම පට්ට ලුකවුට්ටක් අපි ගිහල වනම් ආ වාව්
අන්න අතරින් දියල් අප් වෙනවා ඔව් අර ඈතින් සිටි එක පේනවා කොල්කොස් නේද කොල්කොස් සිටි ඈතින් සිටි එක මෙතනින් දියල්ලකුත් පේනවා මාරම ගතිය මේක අනිවාර්යෙන් රෑට මාරම ලස්සනට පේනවා ති මාරම ලස්සනට රෑට පේනවා ති ෂුවර් ඇන් ෂොට් surface paradise ඒ පැත්තේ city life එක night life එක පොඩ්ඩක් බලන්න ඒ පැත්තට ගිහින් පොඩ්ඩක් explore කරන්න යනවා stay tuned guys tell me we're gonna walk on water set the night so free tell me we're gonna last forever surface paradise හරි නම් parking හොයාගන්න එක නම් මාර ගේම අපි අන්තිමට shopping center එකක් ඇතුළට ආවා ඒකේ park කරනවා ඒකේ 2 hours parking free සර්ෆස් පැරඩයිස් එක පැතර ඇවිදන් යනග මං ඉන්නේ අපමනි කන්න ගන්නත් ඕන ඉස්සල්ලාම මේ ගෝල් කෝස් ඩිස්කවුන්ටර්ස් එක කියව තියෙනවා ශානියම ගයිස් අපි ඕඩ කරා තායි රෙස්ටෝරන්ට් එකකින් දැන් දිනේක දැන් දිනේක ඉඳගන් ඉන්න අපිට පරිදි ඉන්නේ මොකද අපි ගවල් ඉඳලා මෙහෙ මේ ඇවිල්ලා ඇවිල්ලා දැන් පට්ට වඩින් ඉන්නේ අපි දැන් මෙහෙ ඇවිදන් එද්දී අපි දැන් ඉන්නේ සර්ෆස් පැරඩයිස් කියලා ඒ පැත්තක මේ පැත්තේ තියෙනවා ඉන්දියන් රෙස්ටෝරන්ට්ස් තියෙනවා තායි රෙස්ටෝරන්ට්ස් වියට්නාමීස් රෙස්ටෝරන්ට් තව ටර්කිෂ් රෙස්ටෝරන්ට් ඔක්කොම තියෙනවා හැබැයි ශ්‍රී ලංකන් එකක් නම් දැක්කේ නැහැ හැබැයි ආසාවෙන් හිටිය අපි දැන් ශ්‍රී ලංකන් ඩිනර් එකක් ගන්න තිබ්බෙලා නැහැ අර සාමාන්‍ය මේ අවට ඇති දැන් අපි ඉන්නේ මේ සර්ෆස් පැරඩයිස් කියන බීච් එක ඉස්සරහ ඉතින් ගයිස් අද පොඩ්ඩක් ටයර්ඩ් එකකින් අපි ඩිනර් කරන් කෙලිම හොටෙල් එකට යනවා ඒට උදේ ඕගොල්ලන්ව හම්බෙන්නම් බීච් එක පැත්තෙන් ඒකට තමයි ලස්සන මං හිතන්නේ බීච් එකේ මේ වෙලාව පේන්නේ නැහෙනි කට්ටිය වැහලා දින උදේ වෙදි තමයි එහෙනම් හෙට උදේ හම්බෙමු ගුඩ් නයිට් ගයිස් ශීතලේ ශීතලේ ගැහි ගැහි අයිස්ක්‍රීම් එකක් කයි නමුදුර ආදල්ලයක් තියෙනවා අනික්කෝ මෙන්න මේ සුහාසි යාළුවගේ සුහාසිකුව මෙන්න මේක අයිස්ක්‍රීම් හොඳයි කියලා පිස්ටාෂිය චොක්ලට් එකයි ගන්න එහෙනම් සීතලයි හැබැයිනේ කවුද සින්දුවක් කියන්නේ මෙහෙම ගන්න Doing my yoga.
මේ රෝදේ පාත්තර නැගිටල කවදම තමයි ඇක්චුලි ඉක්මනට බ්‍රෙක්ෆාස්ට් එකට යන්නේ. අද නිකන් මේ ආසිතට මේක කොරියන් වලින් තමයි හැමදාම ලිය තියෙන්නේ. මේ හොටෙල් එකේ අපි හිතනවා මේ මේක බ්‍රෙක්ෆාස්ට් එක මේ කොරියන් බ්‍රෙක්ෆාස්ට් එකක් වෙයි කියලා අපි උදේට යන්න. කොරියන් එක නේද දන්නේ. අනේ පිළිත ආවෙ. අපි උදේම ගිහලා කෑවම හොඳයි උදේම කන එක තමයි හොඳ. මෙච්ච උදේම අපි නෑනේ. කොරියන් නෑ. English breakfast and tea. How long? English, English. Are you okay? My breakfast taking logo scene in the back. Taking him to buy. Guys, අපි දැන් ඉන්නේ Broad Beach, Gold Coast වල තියෙන ඉතින් Broad Beach කියලා කියන්නේ හරිම famous තැනක් Gold Coast වල. අපි යන්නේ දැන් බීච් එක පැත්තට ඇවිදන් යන්නේ. මොකද මේ බීච් එක මාර ෆේමස් සර්ෆර්ස් රටයි. අපි ඊයලා ගියේ සර්ෆර්ස් පැරඩයිස්. ඒක තව පොඩ්ඩක් අලෙට එන්න තියෙන්නේ. අපි යම් බ්‍රෝඩ් බීච් එක පැත්තට. එන්න ගියන්. ගයිස් මේක තමයි බ්‍රෝඩ් බීච් කියලා කියන්නේ. බ්‍රෝඩ් බීච් එකේ මේ හැබැයි ලොකු බීච් එකක් තියෙනවා. සාමාන්‍ය මීටර් 200ක විතර බීච් එකක් තියෙනවා. සර්ෆ් සර්ෆර්ස් රට ෆේමස්. අර හරිය කට්ටියක් සර්ෆ් කරනවා. ඕගොල්ලන්ට පේන්නේ නැති වෙයි ඈතින් සර්ෆ් කරන කට්ටියක් අර හරිය. අන්න අර පැත්තට වෙන්න අපි ඊයලා ගියේ සර්ෆර්ස් පැරඩයිස්. ඒ පැත්තට වෙන්න තමයි ලස්සන බිල්ඩින්ග්ස් ටික තියෙන්නේ. මේ පැත්තේ සාමාන්‍යයෙන් අපාර්ට්මන්ට්ස් ඒ වගේ ඒවා තමයි තියෙන්නේ. හොටෙල්ස් ඒ ටික. හොඳ හොටෙල්ස් ටිකක් තියෙනවා. ස්ටාර් හොටෙල් එක එහෙම ඔක්කොම මේ හරිය තියෙන්නේ. ඉතින් පොඩක් නිදහස් ගතියක් තියෙනවා. අද නම් ගොඩක් ක්‍රවුඩ් ගන්න. අපි මොකද වීක් ඩේ එක උදේ ආවේ. වීක් එන්ඩ් එක නම් අනිවාර්යෙන් ෆුලි පැක්ඩ් ඇති. මොකද මේ ලයිෆ් ගාඩ් හට්ස් එහෙම ඔක්කොම ටික මේ කෙලින්ම 1, 2, 3, 4 අර කොනට වෙනකම්ම ලයිෆ් ගාඩ් ඒවා තියෙනවා දාලා. ඒ කියන්නේ මේ හරියට අනිකර පැක් වෙනදී මිනිස්සු ෆුල් බීච් එකේ වහිනවා ඇති. මුහුදේ වහිනවා ඇති. ඉතින් අද නම් හරියම නිදහස් පොඩි ක්‍රවුඩ් එකක් ඉන්නේ. මුහුදත් එච්චරම සැර නැහැ. හැබැයි පොඩ ලංකාවේ මුහුද වගේ දැක්කාම තේරෙන්නේ මේ අර සාමාන්‍ය රැල්ල ගහන්න ඉඳලා ලංකාවේ වගේ සමහර පැතිවල ඕස්ට්‍රේලියාවේ පොඩක් මුහුද කාම්නේ. ඒ කියන්නේ රැල්ල අඩුයි. මේක නම් නිකන් ලංකාවේ මුහුද වගේ නේ. ඒ වගේ ෆීලිං එකක් තියෙනවා. අපි මේක වියට්නාම් වල ඉඳලා ගත්තා නම් මේක වෙන US ඩොලර් 1.50යි. දෙකක් කිමුකෝනේ? දෙකක් කිමුකෝ. මේකෙන් පහක් විතර ගන්න පුළුවන් වියට්නාම් වල ගන්න. ඇත්තට ගණන් අඩුයි වියට්නාම්. මේක කීයද? මේකත් ඊට පොඩි ගණක් වෙන්නේ මට මතක නැහැ. චිකන් එක 11යි නේ. චිකන් එක 11යි පෝක් එක 12යි මෙහි ඔස්ට්‍රේලියානු ඩොලර්ස්. මේක මං හිතන්නේ මේක 7යි. හරිද? අපි මෙතනින් අද බ්ලොග් එක ඉවර කරනවා ගයිස්. අපි හිතනවා ඔයගොල්ලෝ බ්ලොග් එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් අලුත් නම් channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. හැපැත්තින bell icon එකක් දබන්න. අපේ තව ලස්සන travel vlogs ටිකක් ඉස්සරහට එනවා. එතකොට දැන් අපිට හිතෙනවා දැන් සිටි එක පැත්තට ආපු හින්දා තමයි මේ පොඩක් හරි ෂේප් වුණේ. එහෙම නැත්නම් අපිට හිතෙනවා අපි වාහනේ නැතුව අර කලින් වගේ අර කැම්පින් කරන්න නැතුව මෙහෙම අපකේ පොඩි පාඩුවකුත් තියෙනවා. අපිට ඕන තැන් වලට යන්න නෑ. එහෙමත් තියෙනවා නේද? ඔව්. ඉතින් අපි සාමාන්‍යයෙන් ඕෆ් රෝඩ් දානවා, අපි කැම්ප් කරනවා. ඉතින් ඒක මිස් වෙනවා පොඩ්ඩක් වාහනේ නැතුව ආවම. මේ එකක් මේක 4 wheel නෙමෙයි නේද? නෑ, මේක 2 wheel එක. ඈ? 2 wheel drive. පොඩි කාර එකක්, ඒ කියන්නේ SUV එකක්. SUV වල ඉතින් මඩේ දාන්න බෑ, කැලේ දාන්න බෑ. ඉතින් ඒ ප්‍රශ්න තියෙනවා. ඔව්, මේක MG, ඒක චයිනීස් වුණ කෙනෙක් තමයි. අද පොඩ්ඩක් ඒ වගේ. ඒක හොඳයි. ඔව්, MG වහන පොඩ්ඩක් අවුල්, පොඩ්ඩක් අර පිකප් මදි. ඉතින් ඒක පදි නැහැ දන්නවා. එච්චරම අවුල් නැහැ. ඉතින් සාමාන්‍ය හොඳ වාහනයක් ඉතින් ඩේලි යූස් කරන්න. අපිට මිස් වෙන අපේ වාහනේ. මොකද ඒකේ ආවනම් මෙහෙම වෙන්නේ නැහැ. ඔව්. වාහනේ ඉන්න තමයි ඕන next time අපේ මේ ට්‍රිප් එක ඉවරලා අනිවාර්යෙන් ඊළඟ ට්‍රිප් එක කැම්පින් ට්‍රිප් එකක්ම වෙන්න ඕනේ. ඉතින් එන අපි අද යනවා ගයිස්. අපි පැක් කරගන්නවා. මේක අතින් කටින් එලගෙන යන්න. ගයිස් එන අලුත් වීඩියෝ එකකින් next week එකේ හම්බෙමු. See you guys. Bye bye. It's a brand new day and everything's okay. So
the sky.